2023 නොවැම්බර් 29 30 සහ දෙසැම්බර් 1 කියන දවස්වලදී ඉන්ටර්නෙට් ආයතනයෙන් සංවිධානය කරපු සිටිසන් ජර්නලිසම් අපේ පළවෙනි වර්ක්ෂොප් එක කොළඹ ජානකී හෝටල් එකේදී පැවැත්තුණා. දවස් තුන පුරාවටම වර්ක්ෂොප් එක ඇතුලේ අපි කරපු දේවල් පොඩි පොඩි ක්ලිප්ස් විදිහට මේ වීඩියෝ එකේ තියෙනවා. පළවෙනි දවසේ උදේ අපි අපිව අඳුරගත්තේ මෙන්න මේ විදිහට. තරුණ මාධ්‍ය වේදීන් වේදිනියන් විදියට ලංකාවේ බහුලවම දකින්නට ලැබෙන ගැටලු ගැන අපි සාකච්ඡා කළා. කණ්ඩායම් විදියට ඒ ගැටලු ඉදිරිපත් කරලා ඡන්දයක් පැවැත්තුවා. අපි අපේ ඡන්දේ පාවිච්චි කළාට පස්සේ ජයසිරි ජයසේකර සර් ඒ ඡන්ද ගණන් කළා. පළවෙනි දවසේ හවස බිගුන් මේනක සර් ප්ලූරලිසම් සම්බන්ධයෙන් කතා කළා. ත්‍රිවිධ වලින් නේද තියෙන්නේ? මේක පොසිටිව් නේ. ඉතින් මම ඔබලංගින්ම මම කැමති අහන්න ඔබලයි කරතෙන්. 30 වන බ්‍රහස්පතින්දා ප්‍රථමයේ සිරස්තල සිටිසන් ජර්නලිසම් පළමු පුහුණුව නාරාහෙන් පිටදී. පළවෙනි දවසේ වර්ක්ෂොප් එකේදී කළ දේවල් කෙටියෙන් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න යෝජනා වුණ නිසා අපි මේ විදිහට පළවෙනි දවසේ මතකයන් අලුත් කළා. This is CJ News Prime Time with Pramodya Sirivardhana. මම ප්‍රභාෂා සහ කෂ්මිරා එදා දවසේ සෙෂන් එක කළා. ගන්න මේ නාරකුණවර්ධන කියන්නේ ලංකාවේ ප්‍රකට මාධ්‍ය පරේක්ෂකයෙක්. දවස් තුනේම ප්‍රධාන පුහුණුකරු විදියට වැඩ කළේ ජයසිරි ජයසේකර සර්. හය පාරක් වෙඩි කියන්නවා. දෙපාරක් වෙඩි වැදුනා. ඉන්නේ කියනවා කැලේ. දෙපාරක් කියන්නේ හය පාරක් වෙඩි කියන එක කියනවා. දැන් මෙයා විස්තරයක් අහගත්තා. හරිද? දැන් මම එයාට කිව්වා මිනුලිට මොනවා හරි අපැද්දයක් කළා කියලා. ගෙඩි දෙක තුනක් අරගෙන පොඩියට ජෑම් ව්‍යාපාරයක් කරගෙන යනවා. කතන්දර කීමේ කලාව සම්බන්ධයෙන් වෙනම සෙෂන් එකක් තිබුණා. ඉතින් ඒකෙදි අපි වෙන වෙනම කණ්ඩායම් වලට බෙදිලා කතන්දර නිර්මාණය කළා. ඉන්ටර්නෙට් එකෙන් කරන සිටිසන් ජර්නලිසම් වර්ක්ෂොප් එකට තමයි අපි මේ දවස්වල කොළඹ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට හිතනවා පොඩක් බෝල් ෆේස් එක පැත්තට ගිහිල්ලා එන්න. කඩවල් දෙක දැක්කා. ඉතින් කඩට ගෙලවද නැහැ. තිබ්බා. යාත්‍රාය ඉස්සුවට පේනවා. අපිට ඒකත් වෙලා ඉතින් මේ වෙලාවෙම එකට වාකියවා. පාවිච්චි කරන්න පුළුවන් ඇප් කියලා. මම TikTok ගැන කතා කළා. කලින් දවසේ යාළුවෙක් එක්ක ගෝල් ෆේස් ගිහිල්ලා කරපු TikTok එක පාවිච්චි කරලම මම TikTok ගැන කතා කළා. මේ විදිහට සහේෂ් Instagram ගැන කතා කළා. සංජය අයියා Facebook එක ගැන කතා කළා. ජිගන් අයියා Twitter ගැන experiences බෙදාගත්තා. Hashtag generation එකෙන් Mr. හර්ෂණත් session එකක් කළා. දවස් තුනක් පුරාවට citizen journalism workshop එකක් organize කිරීම සම්බන්ධයෙන් Internews ආයතනයට ස්තුතිවන්ත වෙනවා. දවස් තුනේම sessions කරන්න mentorsලා විදියට සහභාගී වුණ ඒ හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. මීට කලින් කිසිම හැඳුනුම්කමක් නැතුව හිටපු අපි දවස් 3කට පස්සේ විසිරීලා ගියේ කාලයක් තිස්සේ අසුරු කළ හොඳම යාළුවෝ වගේ. තවත් දවස් 3කින් අපේ දෙවනි වර්ක්ෂොප් එක තියෙනවා. ඒ හැමවෙම විස්තර තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්.